හරි නංගි මල්ලී මේ වීඩියෝ එක කරන්නේ 2021 උසස් පෙළ කරපු නංගිල මල්ලාට අනිවාර්යෙන් ඔයා 2021 උසස් පෙළ කරපු කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න නංගි මල්ලී ඔයා කැම්පස් එකට සිලෙක්ට් වුණත් නැතත් මෙන්න කලිනුත් මම නංගි මල්ලී වීඩියෝ එකක් දැම්මම හදිසියෙම වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න බැරි නිසා මම පොඩි වීඩියෝ එකක් දැම්මා මොකද අද දවසේම ට්‍රයි කරා වීඩියෝස් ටික රෙකෝඩ් කරලා හදාගන්න මේ වැස්සත් එක පොඩක් බැරි වුණා නංගි මල්ලී 2021 උසස් පෙළට අදාළ එහෙමනම් විශ්වවිද්‍යාල බඳවා ගැනීමට අදාළව ඔයාලගේ තුන්වෙනි පුරප්පාඩු පිරවීම නැත්නම් අපි කියන තුන්වෙනි බෝට් රටය අන්තර්ජාලයට ඇවිල්ලා තියෙනවා. එතකොට නංගි මල්ලී මේක ඔයා දැනට කැම්පස් ඉන්න කෙනෙක් වුණත් කැම්පස් නොට් සිලෙක්ටඩ් කියලා වෙලා හිටපු කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම 2021 යුසස් ප්‍රලිවණ මෙතනින් මේ විදිහට චෙක් කරගන්න මම චෙක් කරන විදිහත් කියලා දෙනවා නංගි මල්ලී. ඔයාලට මේක ඉන්ඩෙක්ස් නම්බර් එකක් ගහලා බලන්න බෑ. ඔයාලට බලන්න තියෙන වෙන විදිහකට කලින් බලපු අය නම් දන්නවා මම බලන්න දන්නේ නැති කෙනෙක්ට දාලා තියෙනවා නංගි මල්ලී වීඩියෝ එක අන්තිම කොහොමද බලන්නේ කියලා. එතකොට මේ තුන්වෙනි පුරප්පාඩු පිරවීම නංගි මල්ලී ඔයාලා දන්නවා මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා පුරප්පාඩු පිරවීමක් ගැන අදහසක් තිබුණේ නැහැ. ඔයාලා ඒක දන්නවා. ඒ කියන්නේ ඒක දන්නවා ගොඩක් ගෲප් එකත් එක්ක හිටපු අය. මම මොකද යාළ යෝජිස් එකට කතා කරාට පස්සේ යාළට එක එක විදිහ උත්තර තමයි හම්බුනේ. හරි. ඉතින් ඒකත් එක්ක අර මම ඔයාලට මුලදී කිව්වා වගේ පුරප්පාඩු පුරුදු ගන්න ඔයාලට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරා නංගි මල්ලී. ඒතර ඒකෙදි ගොඩාක් නංගිල මල්ල සෑහෙන කට්ටක් ආවා. ගෲප් එකේ හිටපු කෙනෙක් නම් දන්නවා මොකද එක එක ඩේස්ලට ලෙටර් හොයනවා හදනවා කියන්නේ. එක එක කෝසස් 200 ගානක හැම විස්තරයක්ම හොයලා තිබ්බ මම කරේ ඔයාලට මඟ පෙන්වීමක් විතරයි. අනිත් හැම මහන්සියක්ම මෙච්ච ගොඩාක් අය හිටිය ගෲප් එකේ. ඒතකොට සමහර නංගිල එහෙම ලෙටර්ස් හදන්න මාර කට්ටක් ආවේ. ඒතකොට ඒකේ ස්තුතිය අනිවාර්යෙන්ම එයාලා තියෙන්න ඕන නංගි මල්ලී මොකද ඒ කැප කිරීමේ නින්ද දැන් මාස ගාණක් තිස්සේ අපි කරගෙන යනවා. ලෙටර්ස් සෑහෙන දැම්මා ඩීන්ලට මයා යුනිසී වලට විදියට සෑහෙන දාලා තමයි මේ පුරප්පාඩු පිරවීම ටික කරගත්තේ නංගි මල්ලී. එතකොට ගොඩක් අයට පුරප්පාඩු බලන් හිටපු අයට පුරප්පාඩු ඇවිල්ලා නැති වෙන්නත් ඉඩ තියෙනවා නංගි මල්ලී. හිටපු නැති අයට පුරප්පාඩු ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. මොකද සමහර දෙහිලා කොහොමවත් කැමති උනේ නැහැ ඒක රුපියල් 30 එක හිටපු නංගිල මල්ල දන්නවා පුරප්පාඩු පුරවන්න. يعني යාලගේ පුරප්පාඩු තිබුණත් යාලා කැමති උනේ නැහැ එක එක හේතු මත දේවල් වලට ළමයි ගන්න. ඒකත් එක්ක නංගි මල්ලි පුරවන්න පුළුවන් උපරිම ප්‍රමාණයකට බෝට්ටු එහෙම නැත්තම් පුරප්පාඩු පිරවීම ඇවිල්ලා නැති. හරි. එතකොට ඔයා මේකෙන් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. ඔයා දැන් හිතන්නකෝ දැන් අපට බෝට්ටු වැඩක් නැහැ. ඒ නිසා මම චෙක් කරන්නේ මම දැන් ඉන්න කැම්පස් එකේ ඉන්න නිසා මට ඕක ආවත් එක නැතත් එකයි කියලා ඉන්න එපා. ඔයාල දන්නෝ නීතිය. ඔයා UGC එකේ රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම් හරි රුපියල් 50ක් ගෙවලා රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ විශේෂ ප්‍රවේශ රස අභියාචන ආයතන ප්‍රවේශ අතිරේක ප්‍රවේශ වලින් නෙමෙයි නංග. එහෙම කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම බෝට්ටුවක් ආවොත් රෙජිස්ටර් විය යුතුමයි. UGC එකේ රෙජිස්ට්‍රේෂන් එක කරන්නම ඕන. සතියක වගේ කාලයක් තියෙනවා වලට. ඒක කරන්න ඕන නැගි වලේ. එහෙම නැති වුණොත් ඔයාලගේ නම් කෙලින්ම කැම්පස් වලින් අයින් කරගෙන යනවා. ඒක දෙවනි බෝට්ටුවටින් පස්සේ ගොඩාක් නැතිල මල්ලාට වුණා. හරි. ඒ නිසා එහෙම කරන්න එපා. බෝට්ටු බලන්න බල්ලා ඇවිල්ලා තියෙනවා නම් ඒකට අකලින් රෙජිස්ටර් වෙලා හිටිනා අනිවාර්යෙන් මේකට රෙජිස්ටර් වෙන රෙජිස්ටර් වෙලා නම් නිමල්ලි ඔයා ඉන්න කැම්පස් එකේ ඉන්නවද නැද්ද කියන එක තීරණය කළා. ඒක හදාගන්න ඩීන්ගේ ලෙටර් එකක් අරගෙන ඔයාලා ඇපීල් ෆෝම් එකත් එක්ක UGC එකට දාන්න. එහෙම කරන්න බලා මම ඒකෙන් වීඩියෝ එකක් දාලා ඇති. ඒ විදිහට කරන්න. එතකොට බෝට්ටු ආපු පැති නංගිල මල්ලා හිත අමනාපකම් ඇති කරගන්න එපා. ඒ කියන්නේ මට ඔයාලට කියන්න බෑ තවත් බලන් ඉන්න කියලා. හරි. මොකද දැන් ඊළඟට 2022 අරගේ ඒව නෙමෙයිව කරන්න. ඒතර මේකත් සෑහෙන අමාරුයින් තමයි. මේව කරගත්තේ නංගි මල්ලී. එතකොට ඒ නිසා ඔයාලා දැන් වෙනස් ශ්‍රේෂ්ඨ වලට යොමු වෙන්න බලන් ඉන්න. මම කලිනුත් කීවා ආර්ට් කෝසස් වල නංගි ලවන්නට නම් දැන් ආර්ටිස්ට් ස්ට්‍රීම් එකේ අයිඩ බූට් ගන්න වැඩි බලාපොරොත්තු තියාගන්න එපා කියලා මොදි වෙයි පුරප්පාඩු තිබුණේ නැහැ නංගි මල්ලී. හරි ගොඩාක් තිබුණේ බයෝ සහ මැත්ස් වල. ඊපස්සේ කොමස් වල කීපයක් තිබුණා. ටිකට දින ලඟ කැමැත්ත අනුව ඇති. හරි නංගි මල්ලී තවත් වැදගත් දෙයක් මම මෙතනදිම කතා කරන්නම් තවත් වීඩියෝ එකක් දාන්නේ නැතුව. එතකොට ඔයාලට හැම විස්තරයක්ම ගානට ID එකක් ගන්න පුළුවන්.
අනි මල්ල වාලා බෝට් ආපු එකට ඔයාලා රෙජිස්ටර් වෙන එක මං කියවනේ UGC එක රෙජිස්ට්‍රේෂන් වෙලා තියෙනවා අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. එතකොට සමහර කෝසස් වල නම් මල්ලි ඔයාලට ගියාට පස්සේ ඔයාලා මේ ඇකඩමික් කිය එකේම අරගෙන යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක අපි ලීටර්ස් දාද්දිත් කිව්වා එහෙම උනත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි පොඩක් පාර්ට් එක මේව කරන්න කියලා. එතකොට 2021 22 ත් එක්ක යන්නේ නැතුව 2022 23 ත් එක්කම ඔයාලා එක්කගෙන යයි. සමහර කෝසස් වල ඒක චුට්ටක් ඔයාලා බලන්න කැම්පස් එකට කතා කරලා. හරි එහෙමනම් ඔයාලා ඒ කෝස් එකට යන්න නැතුව ඔයා හිටපු කෝස් එකෙම ඉන්නවනම් ඔයාලා ඩීන්ගේ ලෙටර් එකක් අරගෙන ඒක අපීල් ෆෝම් එකක් පුරවලා UGC එකට යවන්න. ඒකට අවශ්‍ය වීඩියෝ එකක් මම දාලා තියෙනවා. එතකොට එහෙම නැත්නම් ඔයාලට බෝට්ටුවෙන් ඇවිල්ලා දෙන කෝස් එකට ඔයාව මේ ඇකඩමික් කී එකෙම අරගෙන යනවනම් නම් ඉමල්ලි ඔයාලා අනිවාර්යෙන් ඔයාට ඇවිල්ලා ඇත්තේ හොඳ කෝස් එකක්. ඒ නිසා ඔයා ඒක නැති කරගන්න එපා. ඔයාට මාස කීපයක ඇකඩමික් ටික සමහර ඒවයි අල්ල ගන්න වෙයි. ඒක අවුලක් වෙන්නේ නැහැ. දැන් ඔය රුහුණ එහෙම සමහර කෝසස් එහෙම ඊපස්සේ සබරගම ඌව වෙල්ලස්ස ඔය සමහර ගොඩාක් කෝසස් නම් මල්ල මේ ළඟදී පටන් ගත්තේ. මම වැඩි කාල සීමාවක් ගිහලා නැහැ. ඒ නිසා ඔයාලට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ මේ කෝසස් වල ගියා කියලා. ඇකඩමික් පරක් වෙලාවත් එහෙම ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට හොඳ කෝස් එකක් ඇවිල්ලා තියෙනවා නම් හොඳ chance එකක් නම් ඇවිල්ලා තියෙන ඒවා කිසිසේත්ම මගේ අරගන්න එපා. හරි. ඒ කියන්නේ එකම ඩිග්‍රීකට උනත් නැගි මල්ලි ඔයා එළියට එන්නේ කැම්පස් දෙකකින් නම් ඔයාට ලැබෙන අත්දැකීම් ඔයා කරන සබ්ජෙක්ට් ඔයාගේ කෝස් කන්ටෙන්ට් සම්පූර්ණ වෙනස්. ඒක ඔයාගේ අනාගතයට බලපාන විදිය වෙනස්. ඒ නිසා ඒක න හරි සැලකිල්ලෙන් ඉන්න බොළඳ හේතු මත ආපු බෝට්ටුවට නොයා ඉන්න එපා. මේ බොළඳ හේතු කියන්නේ සමහර නම් ගිලවල ගිය පාර මෙහෙම හේතු වලට එහෙම කරගත්තා නම් එහෙම කරන්න එපා. ඔයාලට ජීවිතය අර ඔයාලට අවස්ථා දෙකක් හම්බෙන්නේ. හරි අවස්ථාවක් කියන ඒ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගන්න. හරි එතකොට බලන්න ඊට පස්සේ ඔයාලා ළඟි මල්ලි කලින් කෝස් කිසිම එකකට ඇවිල්ලා නැතිනම් කෙනෙක්ට මල්ලි කෙනෙක්ට බෝට්ටු ඇවිල්ලා ඇති. ඒ කියන්නේ හැම පාරක්ම නොට් සිලෙක්ටඩ් වෙලා ඉඳලා දැන් ඔන්න බෝට්ටුවක් ඇවිල්ලාදී. එතකොට ඔයා 2022 උසස් පෙළ කරපු කෙනෙක් නම් ඔයා රිසල්ට් එකේ අවුරුද්ද හොඳයි නම් ඔයා ඔකේ රෙජිස්ටර් වෙන්න යන්න එපා. මොකද 2022 කට් ඔෆ් රිලීස් වෙනත් ලොකු කාල සීමාවක් කියන්නේ නැහැ. ඒ නිසා ඔයා එකට රෙජිස්ටර් වෙන්න බෑ. ඒකෙදි 2022 රිසල්ට් එක හොඳයි කියලා දැනනවනම් ඒකෙන් එන කෝස් එකට යන්න ඉන්න. හරි එහෙම නැත්නම් ඔයාට මේ දෙකේම එක වගේ වෙනසක් නම් තේරෙන්නේ ඔයාව දාන්නෙත් නැත්නම් ඊළඟ ඇකඩමික් එකකට ඔයා මේ කෝස් එකට රෙජිස්ටර් වෙලා ඒකේ වැඩ ටික කරගෙන යන්න. හැම කැම්පස් එකකටම අදාළ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් කියලා වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඒකට ඔයා මේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක මම කියවනේ ඉතිරි සති දෙක වගේ කාලය ඇතුළත ඒ ඉක්මනින් එනවා. සති දෙකක් යන්නේ කුණ නැහැ සමහර වෙලාවට රෙජිස්ටර් වුණ සෙනින් අනිත් පැත්තේ ඒ අවශ්‍ය ડોකියුමන්ට්ස් ටික හදාගෙන තියාගන්න. ඊට පස්සේ ඔයාලා කැම්පස් එකකින් කැම්පස් එකට මාරු වෙන කෙනෙක් නම් ඉතින් ડોකියුමන්ට්ස් ඔයාලට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් ලෙටර් එකක් දීලා. ඒක ගැන මම වීඩියෝ එකක් දාලා තියෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියනවා මම වෙනම ආයෝ වලට ඕන කරන හැම දෙයක් ගැනම දාන්නම්. හරි මීට අමතරව ඔයාලට ප්‍රශ්න තියෙන නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඒකට අවශ්‍ය වීඩියෝස් ටික දාන්නම්. ඒ වගේම ගොඩක් නම් ඉතින් අපීල් ගැන අහලා තිබ්බා. දැන් ඉතින් ඒ ගැන මම අප්ඩේට් එකක් දාන්නම්. ඒකෙන් තියෙන වෙනස් මේ එකක් මම ඒක අනිවාර්යෙන් වීඩියෝ එකකින් දාන්න. හරි එතකොට දැන් බලමු කොහොමද 3 වෙනි බෝට් වලට බලන්නේ කියලා. මේක අනිවාර්යෙන්ම බලන්න බල්ල ඔයාලගේ සිලෙක්ෂන් ලෙටර් එක ගන්න නම් මල්ලි. ඒ වගේම දැන් ඔයාලා එකපාරක් බලන සමහර විට ඔයාලගේ සිලෙක්ෂන් ලෙටර්ස් අප්ඩේට් වෙලා නැතුව තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් දවසක් දෙකක් ආයි බලන්න. ඉගෙනේ දැන් ඔයා අද බැලුවා කියලා හිතන අද බලලා විතරක් ඉන්න එපා. ඊට පස්සේ අනිවාර්යෙන් හෙටත් බලන්න ඔයාගේ ලෙටර්ස් අප්ඩේට් වෙලාද කියලා. මොකද ලෙටර්ස් ටිකින් ටික තමයි සමහර අයගේ අප්ඩේට් වෙන්නේ. එනිසා එහෙම බලන්න. ඊට අමතරව මොන හරි තිබ්බොත් මැසේජ් එකක් දාන්න නම් ඉමල්ලි බෝට් වලට රෙජිස්ටර් වෙන විදිය මම වීඩියෝ එකක් කලින් කරලා ඇති. ඒ විදිහටම රෙජිස්ටර් වෙන එකපාරක් රෙජිස්ටර් වෙච්ච කෙනෙක් නම් දන්නවා කොහොමද බෝට් වලට රෙජිස්ටර් වෙන්නේ කියලා. ඒ විදිහටම රෙජිස්ටර් වෙන්න ප්‍රොමෂන් ඩික්ලරේෂනරි අවශ්‍ය කෝසස් සයින් කළා. ඊට පස්සේ මුල් වතාවට නම් රෙජිස්ටර් වෙන්නේ මම සම්පූර්ණ ටියුටෝරියල් එකක් දාලා තියෙන බෝට් වලට විශේෂයෙන් රෙජිස්ට්‍රේෂන් වෙන්නේ කොහොමද කියන එක නේ. ඒක බලලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. හරි එහෙනම් නංගි මල්ලි මේ විදිහට බෝට් බලන්න හැමෝටම සුභපතුම් නංගි මල්ලි. ආදරේ වැඩ ටික හොඳට කරගෙන යන්න. UGC වෙබ්සයිට් එකට එන්න නංගි මල්ලි. මුලින්ම ඇවිල්ලා ඔයා මෙන්න මෙතන
යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් කියලා තියෙනවනේ 2021-22 කියලා. මෙන්න මෙතන තියෙනවා නංගි මල්ලි to download the letter of selection කියලා. හරි. මෙන්න මේ තුන්වෙනි link එක click කරන්න. මෙතෙන්දී අපි කරන්නේ නංගි මල්ලි ඔයාගේ campus එකක් ඇවිල්ලා නම් එහෙම නැත්නම් ඔයාට පුරප්පාඩුවක් යටතේ නැත්නම් බූට්ටුවක් යටතේ ඔයාට campus එකක් ආව නම් ඔයාගේ selection letter එකක් නැත්නම් ඔයාට campus ලියුම UGC එකෙන් generate කරනවා. අන්නේ campus ලියුම ගන්න තමයි මෙතෙන්ට යන්නේ. හරි මේක click කරන්න. හරි ඊට පස්සේ නංගි මල්ලි ඔයාලා මෙන්න මේ වගේ page එකකට වැටෙනවා. මෙන්න මෙතන වැටෙනවා login කියලා එකක්. මේ login කියන එකත් එක්ක නංගි මල්ලි අනිවාර්යෙන් පහලින් බලන්න මේ login to get selection letters කියලා අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන. මොකද මෙතෙන්දී login වර්ග කීපයක් තියෙන UGC එකේ ඔයා දැන් කියන ක්‍රමෙන් ඒ කියන්නේ ඔයාට බෝට්ටුවක් ඇවිල්ලාද කියලා බලන්න නම් ඔයා මෙන්න මෙතන මේ selection letters කියන එක තියෙන්න ඕන. ඊට පස්සේ නංගි මල්ලි මෙන්න මේක click කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකට එනවා. මෙතෙන්දී ඔයාලගේ username එක සහ password එක අහනවා. username එක සහ password එක enter කරන්න කියලා වැටෙනවා. මෙතන මේ username එක කියලා කියන්නේ ඔයාලා campus පොත පුරවද්දී පාවිච්චි කරපු email address එක. එහෙම නැත්නම් අපි අර UGC එකේ account එකක් හැදුවා email එකක් දීලා අන්න ඒ email එක තමයි මෙතනට දෙන්න ඕන username එක විදියට. ඊට පස්සේ password එක දෙන්නත් ඕන අර campus පොත පුරවද්දී හදපු account එකේ password එක ඒ දෙක හරියටම මෙතන enter කරගන්න. හරි ඊට පස්සේ නංගි මල්ලි මම මේ දෙකම හරියටම enter කරගත්තා. enter කරගෙන මෙන්න මෙතන මේ login කියන එක click කරන්න. මෙතන ඔයාලට password එක enter කරද්දී හරියටම enter කරන අර ඔයාලා මතකයිනේ අර simple capital අකුරු දාලා හදාගත්ත password එක. ඊට පස්සේ මෙතන login කියන click කරන්න. හරි ඊට පස්සේ නංගි මල්ලි ඔයාලා මෙන්න මේ වගේ page එකකට වැටෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන security option එකක්. ඒ කියන්නේ ඔයාලගේ account එක ඉස්සෙල්ලම verify කරන්න ඕනේ ඇතුළට යන්න කලින්. ඔයාලගේ campus ලියුම ගන්න නම් ඔයා account එක verify කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් නංගි මල්ලි. එයාලා ඔයාගේ ID number එක, phone number එක ගැන විස්තර අහනවා. එතකොට මෙන්න මෙතන පළවෙනියටම තියෙනවා ඔයාගේ NIC number. එහෙම නැත්නම් ID number එකේ ඉතුරු ඉලක්කම් හතර ඔයාට සම්පූර්ණ කරන්න කියනවා. මෙයාල ඉලක්කම් ටිකක් දීලා තියෙනවා. ඉතුරු ටික ඔයා සම්පූර්ණ කරන්න ඕනේ ඉතුරු ඉලක්කම් හතර. ඒ වගේම ඊට පස්සේ අහනවා ඔයාගේ phone number එක. phone number එකෙත් අන්තිම ඉලක්කම් හතර ඔයා enter කරන්න ඕන. මෙතන යාලා දීලා තියෙනවා ඉලක්කම් 6ක්. ඔයා ඉතුරු හතර enter කරගන්න ඕන. හරි ඒ ටික බලලා මෙතන email address කියලා වැඩිලා තියෙනවා. ඔයා ඒ email එක නම් ඔයාට වෙනස් කරන්න බෑ. ඒ ටික හරියටම බලලා මෙතන මේ submit කියන එක දෙන්න නංගි මල්ලි. හරි ඊට පස්සේ නංගි මල්ලි මෙන්න මේ විදිහේ page එකකට එනවා. ඒ කියන්නේ මෙතෙන්දී ඔයාලා OTP verification එකක් කරන්න ඕන. එහෙම නැත්නම් SMS code එකක් මෙතනට type කරන්න ඕන. මේකෙදි නංගි මල්ලි ඔයාලට එකපාරටම OTP එක එන්නේ නැහැ. phone number එකට. phone number එකට ඉස්සෙල්ලාම එන්නේ ඔයාට phone එකට message එකක් විදිහට එනවා. link එකක්. හරි UGC එකෙන් ඔයාලට link එකක් එනවා. අන්නේ link එක ඔයා click කරන්න. link එක click කරාට පස්සේ තමයි නංගි මල්ලි OTP එක generate වෙලා ඔයාගේ phone number එකට OTP එක එන්නේ. මෙන්න මේ link එක copy කරලා අරන් නංගි මල්ලි ඔයාට පුළුවන් Chrome browser එකේ paste කරලා open කරන්නත්. එහෙම නැත්නම් message එක තියෙද්දිම smartphone එකේ තියෙන එතෙන්දිම open කරලා OTP එක ගන්න පුළුවන්. මම මෙතෙන්දී නංගි මල්ලි වෙනම tab එකක් open කරනවා මෙන්න මේ විදියට. ඒ tab එක open කරලා මම මෙන්න මේ මට SMS එක ආපු message එක ආපු link එක මම මේ විදියට paste කරගන්නවා. paste කරලා මං open කරනවා. මං ඒක ඇකුවේ මේක අනිවාර්යයෙන්ම ඔයාගේ phone number එක. එහෙම නැත්නම් UGC එකට දීපු mobile number එක නැති වුණොත් එහෙම ඔයාට මේක කරන්න බෑ. ඊට පස්සේ නංගි මල්ලි මෙන්න මේ විදියට වැටෙනවා ඔයාට OTP send successfully කියලා. ඒ කියන්නේ ඔයාගේ OTP code එක දැන් phone number එකට ඇවිල්ලා තියෙන නංගි මල්ලි. මං tab දෙක තියාගන්න කිව්වේ දැන් මෙන්න මේ tab එකයි මේ තින්. දැන් මේ ටැබ් එකේම ඔයා අර link එක click කරා නම් ආපහු මෙතනට එන්න බෑ. හරි. ඒකයි මම වෙනම ටැබ් එකක් open කරලා අර link එක paste කරේ. හරි මට ඕන වෙලාවක මේ පැත්තටයි මෙතනට යන්න පුළුවන් නිසා හරි. ඕන මං මෙතන type කරගන්න නංගි මල්ලි හරියටම ඔයාට ආපු code එක. අංක 6ක් තියෙන code එක. මේක එන්නේ phone number එකට විතරයි. ඒක අනිවාර්යෙන් phone number එක නැත්තම් ඔයා මන් දාලා තිය වීඩියෝ එකක් එකකින් බලන්න. එහෙම නැතුව ඔයාලට මේක කරන්න බෑ. ඊට පස්සේ මේ විදියට ඔයාලා OTP එක එන්ටර් කරාට පස්සේ නංගි මල්ලි මෙන්න මේ
වගේ පේජ් එකකට එනවා. මෙතෙන්දි වැටෙන්නේ ඔයාගේ සිලෙක්ෂන් ලෙටර් එහෙම නැත්නම් කැම්පස් ලියුම. මෙතෙන්දි ඔයාට බලා ගන්න පුළුවන් නම් මල්ලි හරියටම ඔයාට කෝස් එකක් ඇවිල්ලාද එහෙම නැත්නම් කෝස් එකක් ඇවිල්ලා නැද්ද කියන එක ගැන. මෙතන ඔයාට පේනවා ඇති දෙකක් පෙන්නනවා. ඒ කියන්නේ කෝසස් දෙකක් පෙන්නනවානේ. මෙහෙම පෙන්වන්න නම් මල්ලි කලින් මොනියම් හෝ කෝස් එකකට සිලෙක්ට් වෙලා ඉඳලා ඊට පස්සේ මේ පළවෙනි බෝට්ටුවෙන් ඔයාට කෝස් එකක් ඇවිල්ලා නම් හරි. එතකොට ඔයාට කලින් සිලෙක්ෂන් ලෙටර් එක එහෙම නැත්නම් කලින් එකක් පෙන්නනවා, අලුතෙන් ආපු එකක් පෙන්නනවා. එතකොට ඔයා එක ගැටලුවක් කරගන්න එපා. ඔයා අලුතෙන් ආපු එකට අදාළ ලෙටර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම නම් මල්ලි සමහර වෙලට ඔයාට කලින් ඇවිල්ලා කෝස් එකක් ඇවිල්ලා ඔයාට මෙතන අලුතෙන් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කලින් කෝස් එකක් සිලෙක්ට් වෙලා තිබිච්ච කෙනෙක්ටත් එහෙම නැත්නම් කලින් නොට් සිලෙක්ටඩ් වෙලා තිබිච්ච කෙනෙක්ටත් මෙන්න මේ වගේ පෙන්නයි ඔයාට කෝස් එකක්. මේ කෝස් එක පෙන්නන්නේ නැංගි මල්ලි ඔයාලට පුරප්පාඩු අටයක් යටතේ. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ කියන කෝස් එක මේ තින් මෙන්න මේ කියන කෝස් එක ඇවිල්ලා කියන එක. හරි, ඒ නිසා ඔයා බය වෙන්න එපා, අවුලක් ගහන්නත් එපා. එතකොට ඔන්න ඔහොමත් ඔයාට බෝට්ටු ආවද කියලා බලන්න පුළුවන්. හරි, මෙතනින් වැටෙන්නේ නැංගි මල්ලි ඔයාලට බෝට්ටුවෙන් ආපු එහෙම නැත්නම් පුරප්පාඩු වටේකින් ආපු කැම්පස් එක එහෙම නැත්නම් මාරු වෙච්ච කෝස් එක. හරි, ඊට පස්සේ නැංගි මල්ලි මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාලට අදාළ කැම්පස් ලියුම ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන ක්ලික් කරලා මම ඒ ගැන වීඩියෝ එකක් දාලා දෙනවා වෙනම කොහොමද ඒක කරන්නේ සහ රෙජිස්ට්‍රේෂන් වෙන්නේ කියලා ඒක චුට්ටක් බලන්න. මම මෙතනදි කිව්වේ අර බෝට්ටු බලන විදිය නිසා මම මේක ලුකුවට විස්තර කරන්න යන්නේ. හරි, තවත් නංගිලා මල්ලාට මෙන්න මේ විදියට පෙන්නයි. ඒ කියන්නේ මෙතන මුකුත් පෙන්වන එකක් නැහැ. මෙතන මුකුත් පෙන්වන්නේ නැහැ කියන්නේ, ඒ කියන්නේ මෙතන ඔයාලට කෝස් එකක් පෙන්වන්නේ නැහැ කියන්නේ. එහෙම නැත්නම් ඔයාලට සිලෙක්ෂන් ලෙටර් එකක් මෙතන පෙන්වන්නේ නැහැ කියන්නේ ඔයා නංගි මල්ලි ඔයාට කෝස් එකක් ඇවිල්ලා නැහැ කියන එක. හැබැයි ඔයා එහෙමයි කියලා එකපාර වැඩේ අතාරින්න එපා නංගි මල්ලි. ගොඩාක් වෙලාවට ඔයාලට සිලෙක්ෂන් ලෙටර්ස් ටිකෙන් ටික අප්ඩේට් වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ එක්කෙනෙක්ට මේ වෙලාවේ පෙන්වුවාට තව එක්කෙනෙක්ගේ අප්ඩේට් වෙන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. ඒ නිසා ඔයා දවසක් විතර ට්‍රයි කරන්න, දවසක් එහෙමයි කියලා වැඩේ අතරින් ඉබා බලාපොරොත්තු නැති කරගන්න එපා නංගි මල්ලි. ඒකට මොකද කරන්න ඕන කියලාත් මම වීඩියෝ එකක් දාලා තිනවා, අනිවාර්යෙන් ඒකත් බලන්න. හැබැයි මෙතන මොකුත් පෙන්වන්න නැති කට්ටි එකපාර වැඩේ අතරින් ඉබා අනිවාර්යෙන්ම දවසක් දෙකක් මේ විදියට ඇවිල්ලා චෙක් කරන්න. හරි, මොකද එහෙම වෙච්ච වෙලාවල් ගොඩාක් තියෙන හින්දා මම මේ කියන්නේ. මොකද ගිය අවුරුදු වල ගොඩාක් නංගිලා මල්ලාට මේවා අප්ඩේට් උනේ දවසකට විතර පස්සේ, සමහර අයට දවස් දෙකකින් විතර. ඒකයි මම කිව්වේ ආපහු තවත් චෙක් කරගන්න කියලා. හරි, ඔන්න දැන් නංගි මල්ලි ඔයාලා පුරප්පාඩුවක් ඇවිල්ලාද නැද්ද කියන එක ගැන දැන් දැනගත්තා. ඊට පස්සේ මම පිළිවෙලට දාලා තියෙනවා නංගි මල්ලි ඔයාලා කරන්න ඕන මොනවද, නොකරින්න ඕන මොනවද, ඒකේ තියෙන විශේෂ නීති රීති මොනවද කියන එක ගැන අනිවාර්යෙන්ම ඒ වීඩියෝ ටික බලලා වැඩ කරන්න. හරි, මේ වීඩියෝ එක නංගි මල්ලි ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් තරම් ෂෙයා කරන්න.